රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් ලැබුවා වූ නත්තල ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා යන ප්‍රාර්ථනාවත් සමගින් සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත නත්තල් දවසේ කාලගුණයත් හරහට හිටි කාලගුණෙන් රතු නිවේදන දිවේනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි නත්තල් ප්‍රධාන දේවමය කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තු රාජ දේවස්ථානයේදී නත්තල් අරුත කාඩිනල් හිමි පහදයි ලෝකවාසී ජනතාවත් නත්තල සමරයි සුනාමිය සිහි කරමින් හෙට පෙරවරු 9:25 සිට 9:27 දක්වා නිහඬ විනාඩි දෙකක් පවතින අයහපත් කාලගුණය නිසා පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ අකුරණ ගණපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් හා ගලක් පෙරලීමෙන්. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නාය යමේ අනතුරු ඇඟවීමද නිකුත් කර තිබෙනවා. හෙට දින දක්වා මෙම අයහපත් කාලගුණය පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ගණපතිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් හා පස්කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ නිවසේ පුත්කලින් 5 දෙනෙකු සිට තිබෙනවා. පොලිසිය සමග ප්‍රදේශවාසීන් එක්ව සෙසු පුත්කලින්ගේ දිවි බේරාගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළේ. අද දින සිදු අවසනාවන්ත සිදුවීම නම් අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ගණපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් සහ පස්කන්දක් කඩා වැටීම අවසනාවන්ත සිදුවීමෙන් 5 දෙනෙකු එම නිවස තුල යට වී සිටියා කෙසේ වෙතත් පොලිසිය සමග ප්‍රදේශවාසීන් එක්වි ඉවත් කිරීම කටයුතු සිදු කළාද තරුණියක් සහ තරුණියෙකු අවුරුදු 18 සහ 19 දෙදෙනෙකු අවසනාවන්ත ආකාරයට ජීවිතක්ෂයට පත් වූ මේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද උදෑසන කාලයේ පැවති තත්ත්වයයි. මහනුවර දුම්රිය ස්ථානයේ ජලයෙන් යට වී තිබූ ආකාරයයි මේ. මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 5කට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ නුවර එළිය දිස්ත්‍රික්ක සඳහායි. පවතින අධික වැසි සහිත තත්ත්වයේ හමුවේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. රාජාංගනේ ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බවයි ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන ප්‍රකාශ කළේ. දෙදරුවේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තල මහා හලාවත ප්‍රදේශ ජලයෙන් නැට වී තිබෙනවා. එම ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිත ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ අසිරිමත් නත්තල් දිනය අදයි. මේ ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක්. අදින් වසර 2022කට පෙර ආතුව බෙත්ලෙහෙමේ කුඩා ගබලෙනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන්මගක ආරම්භය වුණා.
ඒ ලෝකයට සාමයේ පණිවිඩය ගෙනා ජේසු බිලින්දාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරේති විසූ මරියා කන්‍යාව සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලින්දා ජීසස් යන නාමය ලැබුවේ ගැලුම්කාරයා යන අදහසින් මෙම අසිරිමත් දරු උපත සිදු වූයේ සීතල දෙසැම්බරයේ ගවලෙනක් තුලයි සීතල මීදුම් අතරින් පායා තිබූ ඒ අපූර්ව වල්ගතරුව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයටම හෙළිකළා නත්තලහා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා එය රටින් රටට වෙනස් වන්නේද ඊටම අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කර ගනිමින් නත්තල් ගස නත්තල් සීයා නත්තල් සුබපැතුම්පත් සහ නත්තල් කෑම මේසය මේ අතරින් කිහිපයක් නමුත් නත්තල සැමරිය යුතු වන්නේ එහි ඇති විචිත්‍රත්වයේ මෙන්ම ඒ හා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින් නත්තල් ප්‍රධාන දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. දේව මෙහෙයට එක්වෙමින් කාඩිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ නත්තලේ සැබෑ අරුත පවතින්නේ අත්හැරීම සහ පරිත්‍යාගය තුල බවයි. මේ අතර සියත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ විශේෂ නත්තල් දේව මෙහෙය මොරටුව ශුද්ධ වූ එමානුවෙල් දේවස්ථානයේදී සිදු කෙරුණා. නත්තල් දින මධ්‍යම රාත්‍රියේ ප්‍රධාන දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය, උන්වහන්සේගේ උපත, උන්වහන්සේගේ මරණය මේ සියලුම දේවල් වලින් උන්වහන්සේ අපිට ශක්තිමත්ව පෙන්වා සිටින්නේ ලෝකයේ ධනයට බලයට කෑදර නොවි ඒවාට වහල් නොවි ඒවායින් මිදෙන්න කියන එක ඒ පණිවිඩයේ ඇති වැදගත්කමයි මේක අවුරුදු ගණනාවකට පෙර බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කෙළුවා ලෝකේ තණ්හාව තමයි දුකට හේතුව කියලා නිපද වෙන හැමදේම වහලුන් ලෙස වළඳින වඳින පුදන සමාජයක් අද අපේ ලංකාවෙත් බිහි වෙලා තියෙනවා මේ ක්‍රමය ආරම්භ වුණේ 1978 නිදහස් වෙළඳ ආර්ථිකය ඇතුළත් කිරීම තුලයි අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම පිට රටවලින් ගෙන්නා ගන්නට අපි පුරුදු වුණා ඒ නිසා මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්නයක් අපේ රටට ඇති වෙච්ච වෙලාවේ අපිට කිසි දෙයක් දැන් ගෙන්න ගන්න සල්ලි නැහැ අපි පිට රටියන්ගෙන් ණය ඉල්ලගෙන ජීවත් වෙලා කණ්ඩ බොණ්ඩ පුරුදු වෙන එක ඇත්ත වශයෙන්ම ලැජ්ජාසහගත අත්දැකීමක් ලෙස අපි ප්‍රකාශ කරන්නට ඕනේ අද අපේ රටේ කවුද පගාවල් ගන්නේ නැත්තේ අන්තිම පල්ලෙහාම ලෙවල් එකේ ඉන්න මිනිසුන්ගෙන් පටන් අරන් අන්තිම පෝසත් මිනිසයා දක්වා හම්බ කරන්නේ නීතියට විරුද්ධව අපේ රට බාර ගන්න නායකයොත් ඒ විදිහටම තමයි කරන්නේ ඒ ඔක්කොන්ටම බෝ වෙලා තියෙන රෝගය අවුරුදු ගණනාවක් තිස්සේ මේ රෝගයට අපි වහල් වෙලා තියෙනවා අපිට මේකෙන් නිදහස් ස්වෙන්ද ශක්තියක් නැහැ නත්තල් දවසේ පුළුවන් නම් ඒ සන්තෝෂය දිලිඳුන් සමග බෙදා ගන්න. ඇති බැරි අයට පිහිට වෙන්න. බොරු ආටෝප පස්සෙන් යන්නේ නැතිව අපේ නත්තල දිලිඳුන් සමග ගත කරන නත්තලක් කරගන්න අපි මහන්සි වෙමු. අපේ මාසලින් ජයකොඩි පියතුමා කිව්වේ අන්නේ ඒකයි මගේ නත්තල දිලිඳාට බත් ඉදුන දාය කියලා. ඊයේ සවස විකාශය වූ නත්තල පදනම් කරගත් ටෙලිවිෂන් ටෙලිවැකියේ නැවත විකාශය ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 190 වැනි ටෙලිවැකිය. අද මධ්‍යම රාත්‍රියේදී ජේසු උපන්නා දිලිඳු ගවහලේ කියලා බෙත්ලෙහෙම් පුරේ කියලා ලෝකේ දසතින්ම ඇහෙන්න පටන් ගන්නවා. අපේ රටේ කිතුණු ජනතාව නත්තල හෙවත් ජේසු උපත සමරනවා. ඇත්තටම අදවන විට කිතුණුවන් එක්ක එකතු වෙලා නත්තල සමරන අපූර්ව සංස්කෘතියක් බැඳියාවක් අපේ රට තුල දක්නට පිළිවන්. අපේ රටට බොහෝ විට නත්තල උදා වෙලා තියෙනෙම සල්ලි ඇත්නම් ඉතින් හැමදාම නත්තල් කියලා ඇහෙන කතාවත් එක්කමයි නේද? ඒක තමයි ඇත්ත. ඇත්තටම සල්ලි ඇති අයට හැමදාම නත්තල් නත්තල කියන්නේ කාලා බීලා සතුටු වෙන දවසක් කියන අර්ථයෙන් තමයි ඉතින් ඔය හැමදාම ඇති හැකි අයට නත්තල් කියන කතාව එළියට එන්නේ. නමුත් දුගී කුඩා ගවහලක ගව ඔරුවක හාන් රෙදි කෑලිවල ඔතලා ජේසු උපන්නේ ඇති හැකි අයට කාලා බීලා සතුටු වෙන්න දවසක් දෙන්න නම් නෙවෙයි. උන්වහන්සේ උපදින්නේ මහා සමාජ විප්ලවයක් සිදු කරන්නටයි. ක්‍රිස්තුස්
උන්වහන්සේ උපදින්නෙම ඒ සමාජ විප්ලවය තුල ඒ අර්ගලය තුල දහ දුක් විඳින්නටයි උපහාස අපහාස විඳින්නටයි අන්තිමටම ලෝක ඉතිහාසයේ මිනිසෙකුට හිමිවන අතිශය ක්‍රූරතර මරණයකට ගොදුරු වෙන්න බලාගෙනමයි ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ ඒ බව දැන දැනමයි ඒ කුරිරු විකෘති සමාජ ක්‍රමයේ වෙනස් කරන්න සටන් කරන්නේත් අන්තිමට හොර ධනපති නඩය උන්වහන්සේට දසවද දීලා පාර දිගේ ඇදගෙන ගිහිල්ලා කුරුස ගසක ඇන ගහලා මරලා දානවා එදා උන්වහන්සේ කිව් අදටත් වළංගු බොහෝ දේ අතර මෙන්න මේ ටික මතක තියාගමු වෙහෙසෙන්නා වූ බර උසුලන්නා වූ මිනිසුනේ මා වෙත එන්න මම නුඹලාගේ ජීවනයේද මාර්ගයේද සත්‍යද වෙමි කියලා හරි අපූර්ව ප්‍රකාශයක් කළා ඔබ මා සමග එන්නේ නම් සියලු ධනය අතහැර එන්න කියලා උන්වහන්සේ ධනපතියෙකුට කියනවා අසාධාරණ බදු අය කරන්නනි තොප්පට වන විපතක මහත කියලා එදා චෝදනා කරනවා අහෝ ධනපතියනි දැන් සිනාසෙන නුඹ දවසක හඬනවා කියලා එදා ක්‍රිස්තුස් වහන්සේ එදා හිටපු ධනපතියන්ට කිව්වා ඒක අදටත් බොහෝ විට වළංගුයි අහෝ ධනපති දැන් සිනාසෙන නුඹ දවසක හඬා වැටෙන්නේ කියලා හොඳට මතක තියාගන්න මේ ධනපතියෝ කියන්නේ ජනතාවගේ ධනය හොරා කාලා දූෂණයෙන් වංචාවෙන් සල්ලි හම්බ කරපු ධනපතියන්ට හොඳේ දෙකක් ඇත්නම් එකක් නැති අයෙකුට දන් දෙන්න කියලා හරි අපූරු යෝජනාවක් කරනවා සමාජ සමානාත්මතාවයේ සඳහා හිස් දෙපා මතින් ගම් නියම් ගම් පුරා ඇවිද ගිය ජේසු තිබුණු පාලනයට අභියෝග කළා විවේචනය කළා ඒ වගේමයි සමහර සාම්ප්‍රදායික මත බිඳලා දැම්මා ලාදුරු රෝගියෙක් දැක්කම සැඟවුණු සමාජයට උන්වහන්සේ දුන්නේ හරි අපූරු පණිවිඩයක් ලාදුරු රෝගියා ස්පර්ශ කරන්නට එදා ජේසු ක්‍රියා කළා මුදලට ශරීරයේ විකුණු කතකට ගල් ගහන්ට යෝජනා කළ උදවියට උන්වහන්සේ හරි අපූරු කතාවක් කිව්වා නොඹලා අතරින් කිසිදු පවක් කළේ නැති තැනත්තා එහෙමනම් ගහමු බලන්න පළමු ගල කියලා නේද කවුරුත් ගල් ගැහුවේ නැ ගල් ගහන්න කවුරුත් ඉතුරු වුනේත් නැ යෝදෙව්වෙකු ලෙස උපන් ක්‍රිස්තුන් වහන්සේ සමරිතානු ජාතිකින් හා එදා සමාජයේ වූ විරසකයට පහර දුන්නා උන්වහන්සේ සමහර පුරාණ වාර්ගික සේම සමහර දේව ධර්ම බාධාත් බිඳලා කඩලා දැම්මා සමාජයෙන් පිටුවහල් කළ මිනිසුන්ව සොයාගෙන ගියා ඔවුන්ව සැනසුවා මොකද උන්වහන්සේ දැනගෙන හිටියා සැබෑ අපරාධකරුවන් ඒ උදවිය නොවන බව ක්‍රිස්තුස් වහන්සේ අද හිටියානම් පළමු ගල ගහන්න පව් කරපු නැති උදවියට එන්න කියාවි. එහෙම වුණොත් ගල් ගහන්න නම් කවුරුත් නැති වුණාට ජේසුට වෙඩි තියන්න නම් මහාමග මරා දමන්න නම් කුරුසිය වෙනුවට ටයර් සෑයක දාලා පුච්චන්න හෝ අතුරු දන් කරන්න නම් ඕනතරම් කට්ටිය ඉන්නවා කියන එක මතක් කරනවා. හොඳේ සැබෑවටම අද ටෙලිවැකිය තුල මට අවශ්‍ය වන්නේ දේවත්වෙන් ව්‍යුත්පන්න කර ජේසුස් ක්‍රිස්තුන්ව ඔබ සැමට හඳුන්වා දීමට. දේවත්වෙන් ව්‍යුත්පන්න කරන්නෙම දේවත්වයේ පිළි නොගන්න මිනිසුන්ටත් ජේසුස් ක්‍රිස්තුන් කියන ඒ අපූරු චරිතය අධ්‍යයනය කරන්නට මතක් කරමින්. ඔව් ඔබටත් පුළුවන් මේ මහ පොළොවේ පහළ වූ අපූරු විප්ලවවාදියා සමාජ ශෝධකයා ආදරණීය මිනිසා ගැන හිතන්න හොයන්න බලන්න. මරණයේ වේදනාව දැන දැන දැක දැක සමාජ විප්ලවයක් කරපු අපූරු විප්ලවවාදියාව සොයා යන්න. ඒ වගේමයි පාර දිගේ ඇදගෙන ගිහිල්ලා හැම ගැලවෙනකන් පහර දීලා මහා ලී කුරුසයක් කරට දීලා අන්තිමට කුරුස ගසේ ඇන ගහලා අවසන් හුස්ම වෙලාවේ කියපු වචන ටිකත් මතක තියාගන්න. පියාණනි මේ අය කරන්නේ කුමක්ද කියලා නොදන්න නිසා මොවුන්ට සමාව දෙන්න කියලා කිව්වා. ඔව්. අද ඔබත් මමත් ජීවත්වන සමාජයේම හඬා වැටෙනවා. ලක්ෂ 62ක් එක වේලක් නැත්නම් දෙකයි කන්නේ. දරුවන්ගෙන් ලක්ෂ 20කට වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් කිරි කඳුලක් නැති දරුවන් හඬා වැටෙනවා. රැකියා අහිමි වෙමින් තිබෙනවා.
ගන්න මාසික පඩියෙන් සතියක්වත් කන්න බෑ. ඔව් සැබෑවටම මේ බර දරාගෙන ජනතාව වෙනුවෙන් සටන් කරන්න පුළුවන් අලුත් ජේසු කෙනෙකු අද අපේ සමාජයට ඕන වෙනවා. එදා ජේසුව කුරුස ගසේ ඇන ගහන්න අරගෙන යනකොට පාර දිගේ දසවද දිදී අරගෙන යනකොට අර මහා බර කුරුසයත් ඇදගෙන හරි අමාරුවෙන් යනකොට හරි අපූරු මිනිසෙක්ව ජේසුට මුණ ගැහෙනවා. ඔහුගේ නම සීමොන් සිරිනේවුස්. ඔහු ජේසුගේ කුරුසියේ බර කරට ගන්නවා. මේ ගමනේදී ජේසුට හරි අපූරු තවත් ගැහණියක් මුණ ගැහෙනවා. ඇය වෙරෝනිකා. ඇය තමන්ගේ අතේ ඇති රෙදි කඩෙන් ජේසුගේ ලේ පිරුණු මුහුණ පිහදානවා. ඔව් අඩුම ගානේ ඔබ සීමොන් සිරිනේවුස් කෙනෙකු හෝ වෙරෝනිකා කෙනෙකු විය යුතුමයි මේ සමාජයේ ඇතුලේ අද ඉන්න අදම පාලකීන්ට හොරුන්ට තක්කඩියන්ට එරෙහිව. එසේ කියමින් අද සමාජයේ ඉල්ලන්නේ ජේසුලා. ඔව් ඒ ජේසුලගේ බරට කර ගහන්න පුළුවන් සීමොන් සිරිනෙවුස්ලා සහ වෙරෝනිකාලා කියලා ටෙලිවැකිය අවසන් කරනවා. අඩුම ගානේ එක වේලක්වත් කන්න ලැබෙන නත්තලක් ඔබට උදා වේවා. අදත් අපට ඉතාලියෙන් සහ කොරියාවෙන් නත්තල් සමරුම් ලැබුණා. එම රටවල සිටින් ශ්‍රී ලාංකිකයින් නත්තල සමරන්නට එක්ව තිබෙන අයුරුද දක්නට පුළුවන්. එසේම ලෝකේ තවත් රටවල් කිහිපයක නත්තල් සමරුම් සහිත තොරතුරුයි දැන් ඔබ වෙත ගෙන එන්නේ. මේ ඉතාලියේ වතිකානුවට එක්වූ කිතුනු බැතිමතුන් නත්තල සමරුව ආකාරයයි. රෝමේ සුද්ධ වූ සාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පූජාවට මම සහභාගී වුණා අයියර. ඇත්ත වශයෙන්ම කිව්වොත් ශ්‍රී ලාංකිකයෝ විදිහට මෙවැනි උතුම් භූමියකට එන්න ලැබීමත් මහත්සේ වාසනාවක්. මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා අපේ සියලුම ජනතාවට හැපි ක්‍රිස්මස් කියලා. සුද්ධ කතෝලික සභාවේ කේන්ද්‍රස්ථානය වන වතිකානුවේ ගෞතම ෆ්‍රැන්සිස් පාප වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති නත්තල් මහා දිව්‍ය පූජාවට අපි ඊයේ දින සහභාගී වුණා. මම මේක අවස්ථාවක් කරගන්නවා ලෝකවාසී සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරුණු සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න. පිට ඊයේ රාත්‍රියේ දිව පූජාවට සහභාගී වුණා සුදෝතම පහප් වහන්සේගේ. ඉතින් මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා ශ්‍රී ලංකා සියලු ජාතීන්ට සුබ නත්තලක් සහ සුබ නවසරක් ප්‍රාර්ථනා කරනවා. දකුණු කොරියාවේ නත්තල් අසිරිය පිළිබඳව දකුණු කොරියාවේ සිට දුෂ්‍යන්ත් මනෝජ් අපට ගෙන එන වාර්තාවයි මේ. ලෝකවාසී කිතුනු බැතිමතුන් ඉතාමත් හරසරින් සමරන අසිරිමත් නත්තල මේ වතාවේදී දකුණු කොරියාවේදී අති උත්කර්ෂවත් සහ ඉතා අලංකාරවත් ලෙස පැවැත්වීමට දකුණු කොරියාව විසින් සියලුම කිතුනු බැතිමතුන් මේ වන විටත් කටයුතු සංවිධානය කර තිබෙනවා. විශේෂයෙන්ම නත්තල් උදාවට සමගාමීව පැවැත්වීමට නියමිත දේව මෙහෙයන් සඳහා එම දේවස්ථාන ඉතාමත් විචිත්‍රවත්ව සූදානම් කර ඇති ආකාරයක් අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම කිතුනු බැතිමතුන් විශාල පිරිසක් ජීවත් වන දකුණු කොරියාව තුළ මේ වෙනුවෙන්ම සකස් කර තිබූ අලංකාර නිර්මාණ විශේෂයෙන්ම දකුණු කොරියාවේ ප්‍රධාන අගනගරය වන මා මේ මොහොතේ රැඳී සිටින සෝල් නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලදී දැක ගැනීමට පිළිවන්කම තිබුණා. මේ අතර ඉතාමත් දර්ශනීය ලෙස නිර්මාණය කර තිබෙන නත්තල් ගස් සහ තවත් අලංකාර නිර්මාණ රැසක් ප්‍රධාන වීදි දෙපස අද අප සිදු කළ සංචාරයේදී දැක ගැනීමට හැකියාව ලැබුණා. නත්තලට බොහෝ රැකියා කරන අයට නිවාඩු. මුදල් තිබුණත් නැතත් වෙනදට වඩා මොනයම් හෝ කෑමක් උයාපිහා ගන්න හැමෝම ආසයි. එහෙම ආශාවන් තිබුණත් මහවැසි මැද අදත් රැකියාව කරන දිරිය මිනිසුන් කිහිප දෙනෙකුගේ රූපරාමු අපේ කැමරා කාචයේ සටහන් වුණා. ඇති හැකි අය අද දවස ගෙවන්නේ එක්ක විදේශගත වෙලා එක්ක සුපිරි හෝටලයක. බොහෝ රැකියාවල නිරත අයට අද නිවාඩු. හැබැයි අපි ඉදිරි කරලා යන කසල දිනපතාම උදේ ඉඳලා හවස වෙනකම්ම එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් පරිසරය පුරාම දුර්ගන්ධය හමනවා. අද මහා වැසිබර නත්තල් දවසක්. උදේ වරුවම අඳුරුයි. මහා නා කපන වැසි ඇද හැලුණා.
ඒ මහා වැසි මැද පාර දෙබස කැලි කසල එකතු කරන මේ අය අපේ කැමරා කච්චේ සටහනන පුළුවන් හැටියට බත් පාර්සලයක්වත් මේ අය එක්ක බෙදා ගන්නට අපිට හැකියවීම සතුටක් ලොවම කම්පා කළ සුනාමි ව්‍යසනයේ සිදුවී හෙටට වසර 18ක් සපිරෙනවා ලෝක ඉතිහාසයට එක් වූ මේ ඛේදනීය සිදුවීම අද ඊයේ සිදු වුණා මෙන් අප සැමගේ සිත් තුළ දුක්බර මතකයක් ලෙස තවමත් රැඳී තිබෙනවා එවෙනුවෙන් හෙට උදෑසන 9:25 සිට 9:27 දක්වා නිහඬ විනාඩි දෙකක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා හෙට පෙරවරු 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක කාලය තුල නිශ්ශබ්දතාවයේ රකින්න ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. ඒ 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහි කිරීම සඳහායි. දෙසැම්බර් 26 වනදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කෙරුණා. ඒ 2006 වසරේ සිටයි. සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා හෙට දින සිට අනුස්මරණ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා. ප්‍රධාන අනුස්මරණ වැඩසටහන ගාල්ල පැරැලිය සුනාමි ස්මාරකයේ අභියසදී පැවැත්වීමට නියමිතයි. සීතල නුවරඑළියේ විවේකයේ ගත කරන ඔබට දැන් නුවරඑළිය නගර මැදේ ආහාර සැනකෙළියටත් එක් විය හැකි. එහිදී උණුසුම් රසමුසු ආහාර පාන වර්ගවල රස මිහිර විඳගන්නට ඔබට අවස්ථාව උදා වෙනවා. සියත ටීවී සහ සියත FM මාධ්‍ය අනුග්‍රහය දක්වන මෙම ආහාර සැනකෙළිය හෙටින් අවසන් වෙනවා. නත්තල් අසිරියත් සමග සීතල නුවරඑළියේ නිවාඩුව ගත කරන ජනතාව වෙනුවෙන් නුවරඑළිය නගර මැදේ ආරම්භ කළ ආහාර සැනකෙළියේ 4 වන දිනය අදයි. උදා වූ නත්තලේ අදත් ජනතාව රස මුසු ආහාරවල රස බලන්නට මෙම ආහාර සැනකෙළිය වෙත පැමිණ තිබුණා. මෙම ආහාර සැනකෙළියේ අවසන් දිනය හෙටයි. Feels so different. කොඩම කියනවා මේ වගේ ටයිම් එකේදී ඩෙෆිනිට්ලි ඇවිල්ලා මේ වගේ එන්ජොයි කරන්න එක ඒගොල්ලන්ට හොඳ රිෆ්‍රෙෂ්මන්ට් එකක් ලැබෙයි. ක්ලයිමේට් එකත් එක්ක මෙහෙ එක හොඳයි. හොඳ බීර ඇත්තාව. අපි දැන් ඇවිල්ලා දැන් ගෙදර යන ගමන් කාලා යන්න ආවි ඉතින්. හොඳ අත්දැකීම. හොඳයි. අපි ටෝරිස් වගේ එන එකනේ. මේ වගේ තැන්වල තියෙන එක වටිනවා අපිට. ඒ අමුතු අපිට. සුබ නත්තලක් කියන පණිවිඩෙත් එක්කලා අපි අද දවසේදී ඔබට මතක් කරනු ලබන්නේ මේ තමයි නුවරඑළියේ ඒ සීතල නත්තරේ සැනකෙළිය ඒ තමයි ආහාර සැනකෙළිය අපි ඔබට අරගෙන එන්නේ. ඉතින් අද 4 වෙනි දවසේ විදියට ඔයාලට අපි ආරාධනා කරනවා නුවරඑළියට ඔබ එනවා නම් අනිවාර්යයෙන්ම ඔබ එන්න මේ ආහාර සැනකෙළියට. එතෙන්ට ආවොත් නුවරඑළියට පමණක් ආවේනික වෙච්ච ආහාර රස විඳින්නට පුළුවන්. කුඩා ව්‍යාපාරයේ ඉඳලා ඉහළ හෝටල් කර්මාන්තය දක්වා වූ ආහාරවල රසය ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංවිධානය ඒ එම නුවරඑළිය මහනගර සභාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ විතරක් නෙමේ කොඩා ව්‍යාපාර සංවර්ධන අංශය එකතු වෙලා තමයි මේ වැඩ කටයුත්ත මේ විදියට මේ 26 වෙනිදා වෙනකන් දින ගණනාවක් ඉඳලා ආරම්භ කළා තියෙන්නේ. සියත නිවුස් එනේ මම රොහාන් සමරනායක සියලු තොරතුරු අද දවසේදී නුවරඑළිය මැදියේ සිට අපි රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ පුතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.